අයිබෝවන් අපි ඊළඟ accounting වල තුන්වෙනි දවස ආරම්භ කරනවා මම දෙවෙනි දවසේ අවසානයේදී ප්‍රයෝගික පොත් පාඩමට ගිහින් තිබුණා ඒකේ මෙන්න මේ ප්‍රයෝගික පොත් හතරක් සමග හදන් තියෙන ප්‍රශ්න අංක තුන නේද පිටු අංක පහේ ප්‍රශ්න අංක තුන තිබෙනවා ඒකේ ණයට විකුණුම් ණයට ගැනුම් ආපසු යවුම් මෙවුම් සම්බන්ධ තොරතුරු හැම එකක්ම තියෙනවා මම වාට කිව්ව ගෙදරදී එක හදන්න කියලා දැන් අද අලුතෙන්ම සම්බන්ධ වෙලා ළබයි කිව්ව දෙනු කුත්තිල පන්තියේ ඉක්මනින්ම යාලා රූල් කරගන්න මේ ආකෘති හතර මෙතනද පහළට රූල් පහක් විතර තිබුණම ප්‍රමාණවත් අපි දන්නවා උපයෝගී පොත් ගදලුවක් සිදු වුණාම කොහොමද වාර්තා කරන්න පාවිච්චි කරන්න කියලා දන්නවා දැන් අපි පිටු අංක 3 පාඩම් කරන්නද නේද පාඩම් කරලා දැන් ඒක තමන්ගේ පාඩම් කරන මේසේ පොත් මේසේ ඉස්සරහින් මෙතියේ සමහරුණාන් වගුවක් අදාගෙන එල්ලගෙන ඇත්ති නේද නැත්නම් ඊතර දෙවේලේ වැඩිපුරම ඉන්න තැන ඒ වගේ තැන් වලත් ඔයාලා මේ ගනුදෙනුව මූල ආසන ලේඛනයේ මූලික පොත මොකද්ද කියලා ලස්සනට නේද රූල් කරලා එක එක පාටින් ලියලා ණයට විකුණුම් ලේනවා නිල් පාටින් ණයට කුඩු පාට හරවායුම් ලේනවා රතු පාටින් ආය කොළ පාටින් ඒ වගේ එක එක පාට වලින් දැන් කොහොමද ඉතින් තොරන් දාන්න බැරි මේ අවුරුද්දේ තොරන්ක් හදුවා වගේ මේ වගුව පාඩම් හොඳට ඇහැට ප්‍රියමනාප ආකාරයකට හදාගෙන පාඩම් කරනවා කියලා මම විශ්වාස කරනවා. හරි. එහෙනම් අපි දන්නවා දැන් ප්‍රශ්න අංක 3ට අනුව මුලින්ම දීලා තියෙනවා ණයට විකුණුම්. ණයට විකුණුම් වාර්තා වෙන්නේ කොහෙද කියලා අපි මුලින්ම දන්නවා කොහෙද විකුණුම් ඉන්වෙන්සිය නේද? විකුණුම් ඉන්වෙන්සිය වාර්තා කරන තොරතුරු එක තමයි අපේ මූල ආශ්‍ර ලේඛනය වෙන්නේ. විකුණුම් ඉන්වෙන්සිය තොරතුරු අපි දෙවනුව ගෙනියනවා විකුණුම් ජර්නලයේ. මම මෙන්න විකුණුම් ජනලයේ ආකෘතිය උතර ගත්තා. ඒක දැන් නම් කරන්නයි යන්නේ. උපයෝගී පොත වශයෙන් ලියා ගන්නවා. විකුණුම් ජනලය. ඒකේ පළවෙනි කොලම් එකේ දිනය. ඊළඟට ඉන්වොයිස් අංකය. විස්තරය. වටිනාකම. රුපියල් 10000 වලින් කියලා දක්වන්න පුරුදු වෙන්න. හරි. දෙවනි උපයෝගී පොත මම නම් කරගන්නවා. ආපසු යොමු ජානලය. අපි බාණ්ඩ ණයට විකුණුවාම ඒක වාර්තා කරන උපයෝගී පොතක් වශයෙන් විකුණුම් ජානලයක ඒ විකුණුම් බාණ්ඩ නැවත ණයකටියන් විසින් අපෙන් බාණ්ඩ මිලදී ගන්න අයට අපි කියනවා ණයගැතියෝ කියලා නේද? ණයට අපෙන් බාණ්ඩ මිලදී ගත්තොත් එයාට අපි කියනවා ණයගැතියෙක් කියලා. ඒ ණයගැතියා විසින් අපෙන් මිලදී ගන්න බාණ්ඩ නැවත ආපසු මෙවනම නම් මොනවා හරි ගැටලුවක් හේතුවෙන් ඒක වාර්තා කරගන්න මූලික මූලික පොත වෙන්නේ ආපසු එවුම් ජනලය. මූලාශ්‍ර ලේඛනයේ වෙන්නේ ආපසු එවුම් වල බැරපත. හරි. ඒ අනුව මම ඒ ආකෘතියක් නම් කරගන්නවා මුලින්ම දිනය. ඊළඟට බැරපත් අංකය අමෙතර විස්තරය කියලා කියන්න පුළුවන් නැත්නම් ගණන් කරලා අපි කීස තියෙන ගත්ත ගණන් කරු කියලා නේ ගණන් කරු බාණ මිලදී ගන්න කෙනාගේ නම ලියන ගණන් කරු කියලා තුනම් කරගත්තත් හරි වටිනාකම දැන් මේ පාඩමට අලුත් අය ආම කොමස් නොකරපු අය අතලුතේ සම්බන්ධ වෙනවා ඇති. එයාලට දැන් උපයෝගී පොත් සම්බන්ධ පැහැදිලි කිරීම මම ආයෙත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. පන්තිකාවරේ ඉඳලා කරන්න තිබුණා. නමුත් දැන් මෙතන ඔයාලට වීඩියෝ එක ලැබෙනවනේ. දෙවෙනි දවසේ වීඩියෝ දෙකක් තියෙනවානේ. දැන් මම ඔයාලා ලින්ක් එකේ ඉන්නවම ලින්ක් තුනක් එකවර එවුවා. පළවෙනි දවසේ එක වීඩියෝ ලින්ක් එකක්, දෙවෙනි දවසට වීඩියෝ ලින්ක් දෙකක් වශයෙන් ලින්ක් තුනක් ලැබිලා. දෙවන උඩින්ම තියෙන පළවෙනි එක දෙක හා තුන ලින්ක් වෙන්නේ දෙවෙනි දවසේ පාඩම. දැන් ඉතින්දී අද ආයක අද අලුතෙන්ම ආපු ආයෙත් මේ පෙර පාඩම් ලැබුණ නැත්නම් මට WhatsApp message එකක් යන්න. ඉතින්දී මම ආලට පරණ ලින්ක් එක දෙනවා. ඒ නිසා ප්‍රයෝගික පොත් පාඩමේ හා බලලා අවබෝධ කරගන්න ඊළඟට මේ වීඩියෝ එක බලවම හරි. දැන් මම ණයට විකුණුම් වාර්තා කරන්න යන්නේ. ණයට විකුණුම් සිදු වෙනවා තුන් දිනෙකට. පාඩ බිල දී ගන්නවා වික්‍රම මුලින්ම ජනවාරි එක ඇවිල්ලා. දැන් බාණ්ඩ විකුණන විට අපි සකස් කරනවා ඉන්වොයිස් එක. ඒ ඉන්වොයිස් එකේ අංකය මම සටහන් කරලා නැහැ මේ කාණේ ඉන්වොයිස් අංකය ලබා දුන්නේ නැහැ.
නිසා මම ඉන්නෝ සංඛ්‍යා හිස්තනක් කියලා ගණන් කරපු නම ලියනවා වික්‍රම වටිනාකම රුපියල් ලක්ෂය දැන් රුපියල් ලක්ෂය 1000 බෙදුවම බිල් තුනක් හැබැයි එතකොට ඉතුරු වෙන්නේ 100 1000 වලින් කියන්නේ සෑම වටිනාකමක්ම 1000 බෙදලා කියන්නේ ඉතින් මේ ලක්ෂය ලියන්නේ 100 ලෙස දින 1යි 5 පාද ගණන් කරපු නම සාගල එයා මිලදී ගන්නවා ලක්ෂ 3 ලියන්නේ බිල් තුනක් අපොම 300ක් ලෙස दिन एक मनु बाकी එකෙක් මාසයේ අවසානයේදී මුළු විකුණුම් වටිනාකම එකතුව ගන්නවා ඒක තමයි අපි ලෙජරෙට ගෙනියන්නේ සාරාංශ කරලා අපි ඒක ඉදිරියේදී ඉගෙන ගන්නවා දැන් මෙතන විකුණුම් වටිනාකම තියෙනවා ලක්ෂ 6ක් එකතුව ගන්නවා කිව්වේ මාසයේ අන්තිම දවසේ 1/31 විස්තරයට ලියනවා ලෙජරේ පිටපත් කළා ලෙජරේ පිටපත් කළා කියලා එකතුව ලියනවා දැන් මම නයිට විකුණුම් සම්බන්ධ අතිරේක තොරතුරු බලුවොත් අර ජනවාරි පළවෙනිදා වික්‍රම මිලදී ගත්ත ලක්ෂයක බාණ්ඩ එකෙන් 1.5 20000ක විකුණුම් මාපසේ වරවා කියනවා මෙන්න මේ පුද්ගලයා බාණ්ඩ මිලදීගෙන තිනවා 1.1 හැබැයි ඒකෙන් කොටසක් 1.5 අපරණාත හරවා යවනවා මොනවා හරි ගැටලුවක් නිසා එහෙම අවස්ථාවකදී අපි මුලින්ම ලේඛනයක් හදනවා මූලාශ්‍රේඛනයක් අපි එකට කියනවා බරපත ඒක නිකන් බිලක් වගේ එකක් ඒක තනතුරු ගෙනනවා කොහටද ආපසයෙන් ජනරේ කියන මූලික පොතට දැන් මම ආපසයෙන් ජනරේ සකස් කරනවා මුල්ම බාණ්ඩ ලැබෙන දින 1.5 බාණ්ඩෙන් කියලාගෙන වගේ ක්‍රම බරපතල අංක දීලා නැහැ ඒවන බාණ්ඩ ප්‍රමාණය වටිනාකම 20000ක් දැන් 20000 අරගෙන අන්තිම බිල් තුනක අපෝ මිතු වෙන 26000 වලින් නිසා 20ක් කියලා යවමු ඇති ඒ වගේම සෑම ආකෘතියක් ආකෘතියක් පාසාම එක උත්තරේ 10 වලින් කියලා සඳහන් කරන්න ඕනේ නැතිව පටන් ගනිද්දී වාම ඇතිල කළවරේ කහස් වලින් කියලා ලියවම ප්‍රමාණවත් ඊළඟට සරත් විසින් සෝරි සරත් මේ සාගල 1.7 බාණ්ඩ අපස්රේ වරවා එයා යවන බාණ්ඩ වල වටිනාකම 30000ක් එයා මෙලදී ගත්ත ලක්ෂ 3ක බාණ්ඩ අපස්රේ වල 30000ක බාණ්ඩ අතට එකතු කරලා කිව්වා ඊළඟට 1.22 මන්සිලු සියලුම බාණ්ඩේ වල නේද? මනුෂ්‍ය විසින් 1.20 රුපියල් ලක්ෂ 2ක බාණ්ඩ මිලදී ගත්තා. ඒ ඉදිරියෙන් අතිරේක තොරතුරු වල කියනවා 1.22 සියලුම විකුණුම් මාපසය වලවා කියලා. ඒ කියන්නේ සම්පූර්ණ ගණදුරම අවලංගු කරනවා යනුව ලක්ෂ 2ම මෙතන ලියනවා මාපසය වටිනාකම ලෙස. යනුව මොන වේකතුව 250000ක් වෙනවා. කයිතිස්සක අපි දිනවා විස්තරයට එකතුව ගන්න මාසේ අවසාන දිනේදී ලෙජරේට පිටපත් කරා ලෙජරේ පිටපත් කළා කියලා එකතුව ලියා ගන්නවා ඒ එකතුව ගන්න හැම විටම ඒ කර්තරිච්ඡේදයේ අවසාන දිනේදී හරි ඔය ආකාරයට ඔන්න මම ණයට විකුණුම් හා අපසයම් විකුණුම් ගත කළා දැන් ඊළඟට යනවා ණයට ගැනුම් වාර්තා කර ගන්න ප්‍රයෝගික පොත් දෙක හදන්න මම මුලින්ම හතර වාරි පොඩි වෙලාවක් දෙන්නම් මේ පිළිතුර ලියා ගන්න. ඒ නිසා මම දැන් පාඩම් පැහැදිලි කරත් තියාගෙන ඉන්න. ලියාගත්තේ නැති අය. මම මේක දෙදෙනෙක් හදාගෙන ඉක්ම ගන්නවා. හදපු අය උත්තරේ බලා ගන්න. අනිත් අය ලියාගෙන බැරි වුණා අලුතෙන් අපුවයි මම පාඩම් පැහැදිලි කරත් තියාගෙන ඉඳලා පොඩි වෙලාවක් ඔයාලට දෙනවා මම මේක පොතේ පිටපත් කරගන්න. ඒ වෙලාවත් පිටපත් කරගන්න. දැන් ළමයි අපි දන්නවා ගඳුරුවක් බාහිර ණයද ගත්තොත්. ඒක අරමුණු දෙකක් අනුව ගන්නවා නේද? මොංගේ සත්‍ය මතක් කළා පාඩ මිලදී ගැනීම අරමුණු දෙකක් සඳහා එකක් නැවත විකිණීමේ පරමාර්ථයෙන් ඒ තමයි එක අරමුණක් වෙන්නේ දෙක මොකද්ද ව්‍යාපාරයේ පාවිච්චියට ව්‍යාපාරයේ පාවිච්චියට භාණ්ඩයක් මිලදී ගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා එකක් මුදල් ගෙවා අනිත් එක ණයට මුදල් ගෙවා ඕනෑම භාණ්ඩයක් මුදල් ගෙවා මිලදී ගත්තොත් ඒ කියන්නේ පාවිච්චි කිරීමේ අරමුණින් හෝ නැවත විකිණීමේ අරමුණින් හෝ බාණ්ඩ මිලදී ගන්නවා මුදල් ගෙවන. එහෙම වුණාම අපි වාර්තා කරන මූලික පොත වෙන්නේ ගෙවීම් ජනරේ.
අපි ඒක ඉදිරියේදී මේ ටියුට් එකේ අවසාන සාකච්ඡා කරනවා මේ අද තව සාකච්ඡා කරන්නේ නැහැ ඊළඟට බාණ්ඩ මිලදී ගත්තොත් ණයට අරුණ ඇහුවොත් ව්‍යාපාරයේ පාවිච්චිද මොකද කිව්වේ ව්‍යාපාරයේ පාවිච්චි කිරීම සඳහා කිසියම් දීපලක් වත්කමක් බාණ්ඩයක් මිලදී ගන්නවා ණයට එතෙන්දී ඒක පාවිච්චි කරන කාලය අවුරුද්දකට වඩා වැඩි නම් අපි ඒක ස්ථාර වත්කමක් වශයෙන් සලකනවා එවැනි දෑ මිලදී ගැනීම අපි පොදු ජනලේ වාර්තා කරන්නේ බලන්න තුන්වෙනි පිටුව මම මේ තුන්වෙනි පිටුව ගැන කතා කරන්නේ ස්ථාවර වත්කම් ණය ගැනීම හා ණයට විකිණීම ජනල් වවුචරේ මූල අසනයක ලෙස හදලා වාර්තා කරන මූලික පොත වෙන්නේ මොකද්ද පොදු ජනලය ඒ මොනවද ව්‍යාපාරයේ පාවිච්චි සඳහා වත්කම් මිලදී ගන්නවා හැබැයි ණයට විකිණීමේ අරමුණින් වත්කම් මිලදී ගත්තොත් ණයට ණයට විකිණීමේ අරමුණින් ඒ කියන්නේ අපේ ගනුදරුවන්ට විකුණන්න බලාපොරොත්තු වෙ අපි තවත් කෙනෙක්ගෙන් බාඩ මිලදී ගන්නවා ණයට අන්න එවැනි අවස්ථාවක හදනවා මූල අසන ලේඛනය ඉන්වොයිස් එකේ මූලික පොත වෙනවා මොකද්ද දැනුම් ජනලය එහෙනම් ණයට බාණ්ඩ මිලදී ගැනීම නැවත විකිණීමේ අරමුණින් වාර්තා කරන මූලික පොත දැනුම් ජනලය මම සකස් කරනවා දිනය ඉන්වොයිස් අංකය සැපයුම් කරු වටිනාකම දිනය ඉන්වොයිස් අංකය සැපයුම් කරු වටිනාකම බාල් සැපයන පුද්ගලයෙක්ගේ නමක් ලියා ගන්න වෙන්නේ හරි ඒ අනුව මම බාල් ණයට මිලදී ගැනීම වාර්තා කරනවා පස්වක තුනේ ණයට ගැනුම් මුලින්ම සිදු වෙන්නේ 1 2 දිනය දිනවයි 1 2 ඉන්වොයිස් සංඛ්‍යාව දීලා නැහැ බාණ්ඩ සැපයුම් කරු කියලා මම අහින්ද එයා අපිට සැපයන බාණ්ඩ ප්‍රමාණය රුපියල් 50000 අපි අත්‍යවශ්‍ය තොරතුරු තේකම බලමු නේද වෙනත් තොරතුරු වල තියෙනවා 1.4 සිරුම බාණ්ඩ හරවා යවනවා කියලා පුද්ගලයන්ගෙන් අපි ණයට විකිණීමේ අරමුණින් බාණ්ඩ ණයට ගත්තම ගැනුම් ජනලයේ දිනනවා නැතේ බාණ්ඩ මොනවා හරි ගැටලුවක් නිසා ඉල්ලාසිරි බාණ්ඩ නෙමෙයි වල තියෙන නැත්නම් අපි ඉල්ලාසිරි මුද්‍රණ නෙමෙයි ලම් තියෙන. ඒ වගේ විකුණුම් ගැනුම් කොන්දේසි කඩකිරීමක් හේතුවෙන් අපට පුළුවන් බාණ්ඩවත හරවා යවන්නයි සතික වලත් නැහැ නේ අපි. ණයට නගන්නේ. ඒ අනුව ආපසු යවන විට අපි හදන මූලාශ්‍රය එකක් අපි කියනවා බග් ගෙසතේ කියලා දුන්නා ඒක මත තියා ගන්න පුළුවන් ක්‍රමයක්. හරවා යවු. හරවා යවන්න මූලාශ්‍රය කියන්නේ මොකද්ද? හරපත දැනගත්ත බාල නැවත ආපසු යමනවනාගේ සැපියම් කරුවට අපි හරවා යවු වශයෙන් සලකලා ඒක හරපතක වාර්තා කරනවා ඊළඟට ඒකේ තොරතුරු ගෙනියනවා මූලික පොත මොකද්ද ජනු සෝරි ආපසු යවු ජනලය එහෙනම් මම දෙමළ උන්ට ගන්නවා ආපසු යවු ජනලය ඒක ආකෘතිය වෙන්නේ දිනය හරපත් අංකය මෙතන කියන්නේ හරපත් අංකය ඇයි ඒකනේ මූල අස්ස ලේඛනය වෙන්නේ සැපයුම් කරු වටිනා තමයි දිනය හරපත් අංකය සැපයුම් කරු වටිනා තමයි දැන් 1 2 මිලදී ගත්ත මහින්දගේ 50000ක බාණ්ඩ 1.4 සියලුම බාණ්ඩ ආපසු යවනවා 1.4 සියලුම බාණ්ඩ ආපසු යවනවා එහෙනම් මම ඒක ආපසු යවමු කියලා ලියා ගන්නවා 1.4 පරපත්ත අංකේ දුන්නේ නැහැ සපියුම් කරන මහින්ද සියලුම බාණ්ඩ කියන්නේ 50000ක බාණ්ඩ 50000 හරියට දිනුරක් අකොම 50ක් වෙස දහස් වලින් 1.6 සරත්යෙන් මිලදී ගන්නවා 70000ක බාණ්ඩ. ණයට මිලදී ගැනීම 70000. ඒක ගණන් ජනලයේ වෙනවා. දිනේ 1.6 සැපයුම් කරු සරත් 70000. එයාගේ ඉදිරියෙන් කියනවා 1.8 දින 10000ක තම ආපසු යවනවා කියලා. 70000ෙන් 10000ක තම හරවා යවනවා ඒක ආපසු යවමු කියලා ලියනවා. දිනේ 1.8 සරත් 10000 අවසාන බාණ්ඩ සැපයුම් කරු වෙන්නේ ජාලිය වඩාක් වැස්ස වැඩි වුණා
වාහන පොඩි ගෝසාවක් කරන වෙති නේද අපි ටිකක් කැම් එක ඉස්සරහට වෙලා කතා කරන මේකයි 1.30 ජාලියකින් පාට පිළ දී ගන්නවා රුපියල් 40000ක 1.30ක රුපියල් 50000ක තමයි ජාලියට නවත හරවා යවනවා එනං ගමන් ඒක පාට පිළ දී ගැනීම ගණුම් ජනලේ ආපසු යවීම ආපසු යවුම් ජනලේ වාර්තා කරනවා දිනේ 1.30 සැපයුම් කරු ජාලිය 40000 දිනේ 1.31 ජාලියකින් හරවා යැවීම වාර්තා වෙනවා 50000 හරි ඔන්නේ යාළුවෝ මම බාණ්ඩ ණය පිළ දී ගැනීම සම්පූර්ණ කරනවා ගල්මු තුරති ජනවාරි මාසයේදී අපි එකතු ලබා ගන්නවා 1.31 විස්තරය ලියනවා ලෙජරේට පිටපත් කළා जनवाद उत्तर दिना यहाँ पे तो एक होल की पैक के अलावा बालाना मुकद्दे भी निकला। यहाँ अभी पर्सनल का हथरण नहीं हो, देखे किया ना मैंने महिमा कहता हुआ। पहले दिन पे ने सीमित विकसित समागम में फेब्रुअरी माह से सिद्धु सुलमुदाल गांडोर पीलबंद विस्तार या सुलमुदा। बाप बालिंदा उसे पहले ही करा। दें दरवाने ओने में आयतन एक न तिबेले वाने पोड़ी पोड़ी दिए था। आयतन एक क्या ने दफे किधर वाने का मैं? एक ने वेदम दिना එවගේ අවස්ථාවකදී චෙක් පරිත්‍යාගයෙන් කරන දැන් හිතන පොඩි මීටින් එකක් තියෙනවා ඒකට සංග්‍රහ කරන්න ඔය මොනවා හරි කැමිලි ටිකක් කැමිලි කනවා නෙවෙයි නේද කේක් වගේ මාර කෙටි කැමිලි ටිකක් මෙලදී ගන්න අපේ සේවකයෙක් යවනවා කරේකට එතෙන් අපි චෙක් එකක් ඉදිරිපත් කරලා බාන මෙලදී ගැනීම හැකියාව ටිකක් අඩු තමයි අපේ රටේ මුදල් හා කාසි භාවිතාව වෙනවා වැඩි ඒ වගේ අවස්ථාවකදී අපට සිදු වෙනවා ආයතනයට සුළු සුළු වටිනාකම් සහිත වියදම් දරන්න වෙනමම මුද්දලේ කෙළදාරියක් පත් කර ගන්න. හඳේ යවන්න. සුළු මුදල් බාරකරු කියන මුද්දලේ පත් කරනවා. එයා බොහෝ වෙලාවට අර ආයතනයේ ප්‍රධාන මුදල් ලැබීම් ගෙවීම් කටයුතු කරන නිලධාරියක යටතේ ඉන්න කෙනෙක් වගේ සලකන්නේ. දැන් මේක රජයේ ආයතනයක වගේම පෞද්ගලික ආයතනවලත් දකින්නට ලැබෙන සත්‍යයක්. ඕනෑම ආයතනයක මුදල් බාර ගන්න මුදල් ගෙවීම් කරන්න ප්‍රධාන නිලධාරියෙක් හෝ නිලධාරියක් කණ්ඩායමක් ඉන්නවා. දැන් උදාහරණයක් ලෙස තින්ගා මමත් රජයේ කරක අධිකාරවරයෙක් වශයෙන් වැඩ කරද්දී මම අමාත්‍යාංශ කීපයක වැඩ කරද්දී දැන් මුදල් සම්බන්ධව අවසාන අධිකාරිය තියෙන කරක අධිකාරිවරයෙක් ඒකවුන්ටන්ට් එයා යටතේ එයා තමයි චෙක් වලට අස්සම් කරන බලධාරියා වෙන්නේ අපි කියනවා ප්‍රධාන මුදල් බාරකරු ප්‍රධාන මුදල් බාරකරු කියලා කියනවා මුදල් සම්බන්ධව ඉහළම වගකීම දරන පුද්ගලයාට මෙයා යටතේ ඉන්නවා අවනිරදාරියේ අපි යාට කියනවා සුළු මුදල් බාරකරු කියලා සුළු මුදල් බාරකරු ප්‍රධාන මුදල් බාරකරු තමයි ආයතනයේ සම්පූර්ණ මුදල් ලැබීම් සම්බන්ධ වගකීම් දරන්නේ මුදල් නිම් පරිදි එකතු කර ගැනීම ඒවා නිසි පරිදි බැංකුවේ තැන්පත් කිරීම ගිණුම්ගත කිරීම ඒ හැම දෙයක්ම මෙයා ඇත්ත තිබෙනවා ඒ වගේම ජෙවි ලොකු ගෙවි. ඒ කියන්නේ ආයතන මට්ටමින් ගෙවි. බාණ්ඩ මිලදී ගන්නා විට නැත්නම් ගොඩනැගිලි කුඩිය වගේ ඉදිරිදා වියදම් සඳහා චෙක්පත් මගින් ගෙවීම දැන් ආයතනයක් සාමාන්‍යයෙන් කාසි හා නෝට්ටු වලින් ගෙවන්නේ නැහැනේ. චෙක්පත් මගින් ගෙවෙන්නේ නැත්නම් බැංකු ගිණුම් හරහා ගෙවීම කරන්නේ. ඒක නියම නෙවෙයි මේ ආකාරයට. ඒ වගේ වැඩ රාශියක් බරපතල වැඩ මුදල් සම්බන්ධ විශාල වගකීමක් දරන පුද්ගලයෙකුට රුපියල් 500ක 200ක ගෙවීමක් කරන්න කඩේ යනුවොත් කොහොමද තියෙන තත්ත්වය? එක ප්‍රායෝගික නේ අනේ ඒ නිසා
මෙයා යතතේ මෙන්න මෙයා ඉන්නවා කඩේ යන වැඩවලට පොඩි පොඩි ගෙවීම් කරාම ඉදිරියදා ගෙදා සඳහා අත්‍යවශ්‍ය වෙනම් ගෙවීම් කරනවා අන්න දැන් මෙයාට මුදල් කොහෙන්ද මෙයා මුදල් බාර ගන්නෙ ප්‍රධාන මුදල් බාර කරුගේ ප්‍රධාන මුදල් බාර කර මොකද කරන්නේ චෙක් එකක් ලියලා බැංකුවට ඉදිරිපත් කරලා කිසියම් ප්‍රමාණවත් මුදලක් අතට ගන්න හරිද දැන් ආයතනයේ ජන්නම ගිනම බාර වෙන්නේ මෙයානේ දැන් මෙයාගේ අක්ෂරෙන් තමයි බැංකුව චෙක්පත් සඳහා ඉදිරිපත් කරන බැංකුවට චෙක්පතක් ඉදිරිපත් කරනවා මෙයාගේ අක්ෂරෙන් තමයි ඉදිරිපත් කරන්නේ කවුන්ටර් හරහා මේ කවුන්ටර් එතන එයාගේ අක්ෂර යොදලා චෙක්පතක් නිකුත් කරලා කිසියම් මුදලක් අතට ගන්නවා ඒක දෙනවා කාටද සුළු මුදල් බාරකරුවට ඊළඟට මොකද කරන්නේ සුළු මුදල් බාරකරුව ගමන් වෙනාන් සංග්‍රහකේ දාම ඉදිරිදා පොඩි පොඩි ගෙදාම් මුදලින් ගවන්න ඕන කුඩා ප්‍රමාණයකේ දාම් සඳහා ගෙවීම් කරගෙන යනවා ඊළඟට මෙයාට කීත රුපියල් 20000ක් මුදලක් දුන්න කියලා මුලින්ම පෙදාන මුදල් බාර කර සුළු මුදල් බාර කර දෙන රුපියල් 20000ක් මුදලක් එයන් දෙනවා කිසියම් කාල පරිච්ඡේදයක් අපි කියමු මාසයක් කියලා ජනවාරියේ මුදල ලබා දුන්නේ ජනවාරි 30ක වෙනතුරු මේ 20000 වේදන් කරන්න යාර බලය දෙනවා හැබැයි ඒකෙත් තියෙන උපරිමයක් දැන් රාජ්‍ය අංශය නම් මට මතක ඉඳගෙන දැන් රුපියල් 1000 වගේ යන මතකද දැන් ජොබ් එකේ ආයෙත් ගොඩක් කල්ලි රුපියල් 1000ක වගේ උපරිමයක් ඒ කියන්නේ 1500ක භාණ්ඩයක් වෙන දී ගන්න මෙයාට අයිතියක් නැහැ කිසියම් ගෙවීමක් සඳහා ගෙවන්න පුළුවන් උපරිම මුදල 1000යි ඒ 1000කට වඩා වැඩි භාණ්ඩයක් වෙන දී ගන්නවා නම් ප්‍රධාන මුදල් බාරකරුවෙන් වෙනම අවසර ගන්නවා හැබැයි අවසර ගැනීමකින් තොරව අර පූර්ව අවසර දුන්නා කියලා කියනවා ඒ කියන්නේ පෙර කියනවා ආඩ මේ 20000න් උපරිමේ 1000 දක්වා ඕනෑම බිලකට ගෙවන්න මගෙන් අහන්න තුම මෙයාට කියන්නේ මෙයාට කියන්නේ ඒ අනුව එයා එවැනි ගෙවීම් සිදු කරගෙන යනවා ඊළඟට අපි හිතමු මේ 20000ක මුදලින් ජනවාරි 30ක වන විට රුපියල් 18000ක් වියදම් කළා. එහෙනම් ජනවාරි 30ක ශේෂය කියන්නේ තියෙනවද? රුපියල් 2000. ජනවාරි 1ක රුපියල් 20000ක් ලැබුණා. ඒකෙන් ජනවාරි මාසයේ ගෙවීම සඳහා 18000ක් වැය කළා. ජනවාරි 30ක බැලන්ස් එක තියෙනවා රුපියල් 2000. දැන් පෙබරවාරි මාසෙත් මේ ක්‍රියාවලිය සිදු වෙන්න ඕන. පෙබරවාරි මාසයේ මේ ක්‍රියාවලිය සිදු වෙන්න නම් සුළු මුදල් බාරකරු යනවා ප්‍රධාන මුදල් බාරකරු හම් වෙන්නේ නැහැ. ජනවාරි 30ක වගේ දවසක යනවා. ගිහිල්ලා මෙයා විසින් ප්‍රධාන මුදල් බාරකරුව ඔප්පු කරන්න ඕන මෙන්න මේ 18000 වියදම් කළේ කොහොමද කියලා 18000 වියදම් කළ ආකාරය පැහැදිලි කරන්න ඕන ඒ කියන්නේ අපි ඉස්සර චක්‍රය කඩපාඩම් කරනවා වගේ ජනවාරි 1 ගමන් වියදම් මෙච්චරයි ජනවාරි 2 සංග්‍රහ වියදම් ජනවාරි 3 අපි මේ වගේ දෙයක් කරා ජනවාරි එහෙම කියන්න අවශ්‍ය නැහැ බිල් ඉදිරිපත් කරන්න ඕන මූලාශ්‍රය ඉදිරිපත් කරන්න ඕන සත්‍ය සාධාරණව සකස් කරපු වියදම් ලේඛනයක් පෙන්වන්න ඕන 18000 වියදම් වූ ආකාරයට අනිවාර්යයෙන්ම මෙයා ළඟ තියෙන්න ඕන බිල්පත්. ගමන් වියදමත් කරනවා නම් බස් එකේ ගියා නම් බස් ටිකට් එක. දැන් කොළඹ ඉඳලා මාතරට අපේ සේවකයෙක් යවනවා. එහෙනම් හයිවේ එකේ බස් එකේ ගියා නම් ඒ බස් ටිකට් පත. කුලී රථයක ගියා නම් ඒ කුලී රථයේ ඒ රියදුරු මහතාගෙන් අපි බිලක් ලබා ගන්න ඕනේ. එයා බිලක් නිකුත් කරන්නේ නැත්නම් එයාගෙන් කොළේකට අත්සනක් හරි ගන්න ඕනේ. ඒක තමයි අපේ රටේ සුළු මුදල් බාරකරුවෝ වංචා කරන හොඳම තැන. මම ගොඩක් ආයතන වල විග්‍රහණය කරද්දී මම දැකලා තියෙනවා දැන් අපි කියමු සුළු මුදල් බාරකරුවෝ අපි කියනවා ගමනක් ගිහින් එන්න කියලා බැංකුවට රුපියල් 200යි අය කරන්නේ. එයා ඒක දන්නවා. ආයතනයේ ඉඳලා බැංකුවට තියෙන දුර අනුව ටැක්සි එක අය කරන රුපියල් 200යි. මේක මොකද කරන්නේ? තමන්ගේ මෝටර් සයිකලේ යනවා නැත්නම් බස් එකේ යනවා නැත්නම් පයින් යනවා. ගිහිලා කොළිරත ගාස්තු වශයෙන් රුපියල් 200 ගන්නවා. දැන් බිලක් සාමාන්‍ය අපේ රටේ ටැක්ස් ඩ්‍රයිවර් කෙනෙක් බිලක් දෙන්නේ නැහැ. එතන මේක මොකද කරන්නේ ඔෆිස් එකට ඇවිල්ලා A4 කොලේක කාගෙන නමක් දාලා පිරුණ අවශ්‍යයෙන් ලියුමක් ලියනවා ලියලා පිරුණ අපේ අංකෙත් දානවා සමහර ලාට අපේ විශේෂයෙන්ම කාකාසේ කියන්නේ මේ පියන් වගේ මට්ටමේ අය කරන්නේ සමහර ලොරි වල ලොරි අංකත් දානවා ටැක්සි එක ගියා කියලා ටැක්සි අංක වෙනකොට මතක තිබුණ ලොරි එක අංකයක් වෙනවා ඒ කියන්නේ මු ටැක්සි අංකය අරන් තියෙන්නේ ලොරි ඔයගේ අවස්ථාව වුණත් තියෙනවා ඉතින් වැත් තවදක හරි මම වගේ දෛවයේ හරතමකින් හෝ පෙදාරු මුදල් බාරකරුවෙක් වේ. ඒ වගේ තැන්වලදී බලන්න පොඩ්ඩක් වාගේ සුළු මුදල් බාරකරුවෝ ඇත්තටම මේ කියන දේවල් හරිද කියලා. තවත් තැන්වල රුපියල් 1000යි බිල එන්නේ. මේක මොකද කරන්නේ? මේක 4000 කරනවා. එක හතර කරනවා ලෙහිසි. ඒ වගේ වංචා සිදු වෙන්න පුළුවන් තරක් තමයි මෙන්න මේ සුළු මුදල් සම්බන්ධ ගනුදෙනු. හැබැයි ඉතින් මේ මිනිස්සුන්ගේ ජොබ් එකකට ගහලා යන එකේ වැඩ කරන්නේ පාතවදක හරි. මට අනන්තවත් ඒ වගේ වංචා කරපු කීප දෙනෙක්ගේ වැඩ අහුවලා තියෙනවා
පුලුවන්තරම් මම තදින් කතා කරලා ඕනනම් එයාගේ ජොබ් එක රජයේ සේවය නම් මේ වගේ වංචාවක් සිදු වුණාම එයාගේ ජොබ් එක නැති වෙනවා තැනට වුණත් අර කරන්න පුළුවන්. නමුත් ඔබ කවදාවත් ඒ වගේ හම්බ කරන ජොබ් එකක් ඇති කරේ නැහැ. එහෙම කියන වංචාවක් ඉදු දුන්නේත් නැහැ. ඒකට වෙනමම ඒ වංචාව සිදු නොවෙන තවත් ශක්තිමත් කරන්න ඕන අපේ ඉදම් කරන ක්‍රියාවලියේ මේ වගේ තොරතුරු ලබා ගැනීමේ ක්‍රියාවලියේ අඩුපාඩු තිබෙන නිසා තමයි ඒ වයින් යාලා රින් ගන්න හදන්නේ. ඒ සිදුරු වහනවා වෙනුවට ඒ සිදුරු හදලා තියලා ඒ වයින් රින්ගන මිනිස්සු අල්ලලා හාමුදුරෙන් රින්ගුවනේ දැන් නිකන් හරියට බස්සෝල් ළඟ ට්‍රැෆික් රාළහරේ ඉන්නා වගේ. බස්සෝල් එක ළඟ බස් එකක් උත්තර කරාම එතන ඕවර්ටේක් කරද්දි ඉරිදක ගැපුව කියලා ට්‍රැෆික් රාළහරේ ළඟකොලේ දෙනවා. ඒකනේ වැරදි කරන්න පුළුවන් විදිහට පාර හදලා අපෙන් දඩමුදල් ලබා ගන්න තමයි පොලිසිය දකරන්නේ හැමෝමත් නෙවේ. ඉතින් ඒ වගේ මම අනන්තවත් වගේ වැරදි කරන පොලිසිය මාත්මරු වල අවවාද කරලා හරවායවල තියෙන ඒ වගේ හැමෝමත් නෙවේ. මම කියන්නේ පොලිස් නිලධාරීන් බැරි පුරුසක් හොඳයි ඉන්නවා. ඉතින් ඒ වගේ වැරදි ආයතනයේ සිදු වෙනවා නම් වැරදි වළක්වා ගන්න ක්‍රමවේද යෙදෙනවා විනා අර වැරදි කරපු අහිංසක මට්ටමේ මිනිස්සු මං කියන්නේ ටොප් මැනේජ්මන්ට් එක නෙවෙයි අර පහළ මට්ටමේ බුද්ධිමත් තැනෙන් අඩු ඉතාමත් අමානුෂික ජීවිතයක් ගත කරන මිනිස්සුන්ට පහර ගන්න එකවර ක්‍රියාත්මක වෙන්න එපා. වාල මේ කියක් කතාව කියනවා මම අත්දකලා තියෙනවා. තරුණ නිලධාරීන් බොහෝ වෙලාවට මේ වගේ අසරණ මිනිස්සුන්ගේ ජොබ් නැති කරන්න හිතුවට කරන අවසානයේදී ඒ පවුල්වල දරුවෝ අධ්‍යාපන කටයුතු වල ගාකප්පල් වෙලා සමාජයේ මූණ දී ගන්න බැරුව එක එක විකාර කර ගන්නවා තමන්ගේ ජීවිතේට. ඒ නිසා වාල හැමදාම උසස් පෙළ පන්ති ඉන්නේ. මම කියන්නේ හැමදාම උසස් පෙළ පන්ති ඉන්න ගෙනෙනුයි පෝස්ට් වලට වාල කවදක හරි යනවා. ඉතින්දී නීති රැක කරනවා වගේම මෙන්න මෙතනක් පොඩි තත මොලයක් තියාගන්න කියලා මම ඉල්ලීමක් කරනවා. හරි දැන් අපි ආයේ පාරකට යමු. සුළු මුදල් භාරකරු දැන් මම කිව්වේ ජනවාරි එක රුපියල් 20000ක් ලබා ගත්ත කියලානේ කාගෙන්ද? ප්‍රධාන මුදල් භාරකරුගේ. ප්‍රධාන මුදල් භාරකරුගේ ලැබුණු 20000 ජනවාරි මාසයේ විතර කළ කොපමණ ප්‍රමාණයක්ද? රුපියල් 18000. එහෙනම් ජනවාරි 20 විතර වෙනව කීයක්ද? 2000. ඒ 2000ත් අතට අරගෙන රුපියල් 18000ක බිල්පත් ඉදිරිපත් කරනවා කවුරු වෙනුවෙන්ද? ප්‍රධාන මුදල් භාරකරු ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරලා මෙන්න මෙයා ඔප්පු කරලා පෙන්නනවා සාධනය තම පෙන්නනවා ජනවාරි මාසයේ තමා විසින් වැය කළ 18000 මෙන්න සාක්ෂි කියලා. එතකොට මේ බිල්පත් පරීක්ෂා කරනවා ප්‍රධාන මුදල් භාරකරු බිල්පත් වල නිරන්තරභාවය තහවුරු කරගෙන දැන් එයා සෑහීමකටපත් වෙනවා නම් මේ රුපියල් 18000 විදන් කළ ආකාරය ගැන නැවත මොකද කරන්නේ? ප්‍රධාන මුදල් භාරකරු දෙනවා කියන්ද 20000ක් නෙවෙයි 18000ක් දෙන්නේ. ඇයි? 2000ක් යාගත්තේ තියෙනවනේ. 2000ක් යාගත්තේ තියෙනවා. ඒ 2000 තව 18000ක් දුන්නා. ආයි මොකද මේ මුදල දෙනවා පෙබරවාරි පරිවිදට? රුපියල් 20000ක් බවට පත් වෙනවා. පොඩ්ඩක් කියන බහුල ප්‍රශ්නයක් ඇවිල්ලා. ඉදරේ දව ගන්නද ගියාම ඔය වගේ එක එක බාහිර සාධක බලපෑම් කරනව නේද? ඒක ඇවිල්ලා බාහිර සාධක උදේ අභ්‍යන්තර සාධකෙක් මට ඉන්නවා අවුරුද්දක පුංචි දුවෙක්. එයා ඉදර දිවෙන්නේ නැහැ කොල්ල දෙකුත් ඉන්නවා. ඒ පුංචි නෑම්බි තමයි දැන් ඔය අපිට බලපෑම් කරේ. හරි. දැන් මම කියමින් ඉන්නේ පෙබරවාරි මාසයට සුළු මුදල් භාරකරුට අවශ්‍ය වෙනවා රුපියල් 20000ක මුදලක්. ඒක තමයි අපි කියන්නේ සුළු මුදල් අග්‍රමය කියලා. මම ඒක නිර්වචනය කිරීම හැදින් කරන්න. දැන් මේ ක්‍රියාවලිය ගලාගෙන ගිය ආකාරය තමයි ප්‍රධාන මුදල් භාරකරු මුදල් භාරකරු මුදල් දුන්නා. ඒක යා වියදම් කරනවා. ඒ වියදම් කළ ආකාරයේ බිල්පත් මගින් නැවත මෙයාට ඔප්පු කරනවා. ඔප්පු කරාට පසුව වියදම් කළ මුදල නැවත සුළු මුදල් භාරකරුට මෙයාගේ ලබා ගන්න පුළුවන්. මේක තමයි අපි කියන්නේ සුළු මුදල් ගෙවීම ක්‍රමය නැත්නම් සුළු මුදල් අග්‍රිම ක්‍රමය කියලා. එන දරුවනේ පස්ව අංක 4 අපි යන්න කලින් අයව යා ගන්න අනුමාතකාවක් සුළු මුදල් අග්‍රිම ක්‍රමය. ආයතනයක සුළු වටිනාකම් සහිත ආයතනයක සුළු වටිනාකම් සහිත
ගෙවීම් සිදු කිරීම සඳහා ගෙවීම් සිදු කිරීම සඳහා ප්‍රමාණවත් මුදලක් ගෙවීම් සිදු කිරීම සඳහා ප්‍රමාණවත් මුදලක් වෙන් කර නැත්නම් නිශ්චිතව හඳුනාගෙන ප්‍රමාණවත් මුදලක් නිශ්චිතව හඳුනාගෙන එම ගෙවීම් සඳහා වෙනමම නිලධාරියෙකු පත් කරගෙන වෙනමම නිලධාරියෙකු පත් කරගෙන සිදු කරන ගෙවීම් ක්‍රියාවලිය සිදු කරන ගෙවීම් ක්‍රියාවලිය සුළුමුදල් අග්‍රිම ක්‍රමයේ ලෙස හඳුන්වයි සුළුමුදල් අග්‍රිම ක්‍රමය ලෙස හඳුන්වයි අලුත් ඡේදක ලියන්න අලුත් ඡේදක ලියන්න දැන් මේ මම දැන් කියන ඡේදය තමයි වට වඩා වැදගත් වෙන්නේ විභාගෙට කිසියම් කාල සීමාවක් සඳහා किसियम काल सीमा वा सदहा सुलु व्यदम दरीम सदहा किसियम काल सीमा वा सदहा सुलु व्यदम दरीम अट सुलु व्यदम दरीम अट प्रमाणवत मुदला प्रमाणवत मुदला ප්‍රධාන මුදල් භාරකරු විසින් ප්‍රධාන මුදල් භාරකරු විසින් සුළු මුදල් භාරකරු වෙත ප්‍රධාන මුදල් භාරකරු විසින් සුළු මුදල් භාරකරු වෙත ලබා දෙන අතර ලබා දෙන අතර එය සුළු මුදල් අග්‍රිමය ලෙස හඳුන්වයි එය සුළු මුදල් අග්‍රිමය ලෙස හඳුන්වයි යන්නේ හරි ප්‍රකාශ කළ ආකාරයට ප්‍රධාන මුදල් භාරකරු මුලින්ම නිශ්චිත කරන මුදලක් දෙනවනේ අමාරු උදාහරණයක් 20000 කාර්ද දෙන්නේ සුළු මුදල් භාරකරුට ඒ නිශ්චිත කරලා ප්‍රදානය කරන ප්‍රවණම කියනවා සුළු මුදල් අග්‍රිමය කියලා ආය අනුච්ඡේද ගලියන්න අනුච්ඡේද ගලියන්න කිසියම් කාල සීමාවක් අවසානයේදී කිසියම් කාල සීමාවක් අවසානයේදී සුළුමුදල් භාරකරු විසින් සුළුමුදල් භාරකරු විසින් වියදම් කළ මුදලට සමාන මුදලක් වියදම් කළ මුදලට සමාන මුදලක් නැවතත් නැවතත් ප්‍රධාන මුදල් භාරකරුගෙන් ලබා ගැනීම වේදම් කළ මුදලට සමාන මුදලක් නැවත ප්‍රධාන මුදල් භාරකරුගෙන් ලබා ගැනීම සුළු මුදල් අග්‍රිමය
ප්‍රතිපූර්ණය කිරීම ලෙස හඳුන්වයි. සොළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණ කිරීම ලෙස හඳුන්වයි. දැන් මම කලින් කිව්ව උදාහරණයක් කියොත් ජනවාරි 1 ක 20,000ක් දුන්නා. ජනවාරි 31 වන විට ඒකෙන් 18,000ක් වැය කරලා එහෙනම් ඊළඟ මාසයේ වියදම් දරන්න අවශ්‍ය මුදල් හදාගන්න කොහොමද? වියදම් කළ මුදල් සමාන මුදලක් නැවත මෙයාගෙන් මෙයාට ලබා ගැනීම. මෙන්න මේ 18,000 ලබා ගැනීම අපි කියනවා මොකද්ද? සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණ කර ගැනීම. වීදුරුවකට වතුර පුරවලා තියෙනවා ටිකක් බොනවා. ඊළඟට නැවත වතුර පිරනතුරු පුරවනවා. අන්න ඒ නැවත පිරනතුරු පුරවන ක්‍රමයට අපි කියනවා අග්‍රිමය ප්‍රතිපූර්ණය කරනවා කියලා. හරි. දැන් අපේ පළවෙනි පේපර් එකේ දරුවනේ අග්‍රිමය ගැන හෝ අග්‍රිමය ප්‍රතිපූර්ණ කිරීම ගැන ප්‍රශ්නයක් ඇතම් විට නිර්මාණය වෙන්න පුළුවන්. දැන් බලන්න විභාග ප්‍රශ්න පත්‍ර පොත අරගෙන පළවෙනි ප්‍රශ්න පත්‍රයේ මේ සම්බන්ධව ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා. අග්‍රිමය ප්‍රතිපූර්ණ කිරීමත් එක්ක තමයි බොහෝ වෙලාවට ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ. කිස්තම් පුරවන ප්‍රශ්නයක් විදිහට ඒක ඉන්නේ. කේස් ස්ටඩි එකක් දීලා ආරම්භයේ මෙච්චර මුදලක් තිබුණා. නැවත මුදලක් ලැබුණා අවසානයේ මේ වගේ ප්‍රමාණයක්. මේ ආයතනයේ අග්‍රිමය කීයද? නැත්තම් ප්‍රතිපූර්ණ කරගත යුතු මුදල කීයද වගේ ප්‍රශ්න ඇතැම් අවුරුදු වල එනවා. හරි. ඒකත් දැන් මම අනිත් කාරණේ තමයි මේ පාඩමක් අවසානයේදී මේ පාඩමට සම්බන්ධ විභාග ප්‍රශ්න වලට සාකච්ඡා කරනවා. අපි ආවට කිව්වේ තියරි රිවිෂන් පේපර්ස්. එතෙන්දී විභාග ප්‍රශ්න පත්‍රත් මම අතරමැද මේ පාඩම් ගලාගෙන යද්දී සාකච්ඡා කරනවා. දැන් ඔයාලට අනිත් ගැටලුව වෙන්න පුළුවන් මේ හැම දෙයක්ම කරන්න කාලය ප්‍රමාණවත්. ඕ ප්‍රමාණවත්. දැන් විභාගේ තියෙන්නේ මොන මාසෙද? මොන මාසෙද විභාගේ තියෙන්නේ? අගෝස්තු නෙමෙයි නේද? ඕනේ. එහෙනම් ඔක්තෝබර් කවුද දන්නේ? ඔය ඔක්තෝබර් කියලා අපි දැනගත්තේ කවදද? දිනේ මතක නැහැ. පෙබරවාරි මාසවල නේද? මේ අවුරුද්දේ 2021 අවුරුද්දේ පෙබරවාරි වල තමයි කිව්වේ පෙබරවාරිම බාර් තමයි කිව්වේ මේ වසරේ උසස් පෙළ විභාගය ඔක්තෝබර් මාසය දක්වා කල් වෙනවා කියලා. එතකොට මේ තුන්වෙනි රැල්ලක් තිබුණේ නැහැනේ. එතකොට මේ අලුත් අවුරුදු පොකුරු නිර්මාණය වෙලා නැහැනේ නේද? අලුත් අවුරුදු පොකුරු අපි නිර්මාණය කළා. සමහර ආස්ථාල් රාජ්‍ය අනුග්‍රහය යටතේ අපි නිර්මාණය කරගත්තා. නුවරදි වසත්තේ රජේ කරලා ඊළඟට කියනවා නුවරදි ගියා කියලා මිනිස්සු. ඒ වගේ අපි වෙනම කතා කරමු මේ ගැන. ඒ නිසා දැන් කොරෝනා වසංගතයේ ආයමත් රටේ වැඩි වෙන්න කලින් ඔක්තෝබර් කියලා කිව්වේ. ඒ වෙන විට අපේ රටේ පාසල් තැනැත්තන කාලයක තමයි ඔක්තෝබර් වලට කල් වෙන කතාවක් වෙලා තියෙන්නේ. නමුත් දැන් පාසල් නිවාඩු දීලා ගොඩක් කල් ඒ නිසා අනිවාර්යයෙන්ම විභාගයේ ඔක්තෝබර් වල තියන්න ලැබෙන්නේ නැහැ. ඒ වාසිය ලැබුණා හෝ නොලැබුණා අනිවාර්ය විභාගයේ කල් ලැබුණා. නේද? ඒ නැතත් අපේ වැඩසටහන විභාගයේ දක්වා අනිවාර්යයෙන්ම පවත්වන මේ එක කාරණයක්. මේ වැඩසටහන තුල අපි විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීම අලගේ විෂය කරුණු සියල්ලම සාකච්ඡා කිරීම අනිවාර්යයෙන්ම නිම කරනවා මේ ආකාරයට අපි අතරේක පන්ති දැන් මේ මාසයේ අපි දවස් දෙකක් ඒ කවුන්ටින් කරනවා දවස් තුනක් වාට ප්‍රසන්සර් හම් වෙනවා ඒ ආකාරයට බලවටම ඔයාලට මේක කවර් කරන දෙන එක අපට වැදගත් නෙමෙයි හරි දැන් මම ප්‍රශ්න අංක 4ට යනවා ප්‍රශ්න අංක 4ේ විකසිත සමාගමේ සුළු මුදල් සම්බන්ධ තොරතුරු දෙන්න දැන් අපි මේ පැහැදිලි කර ආකාරයට සුළු මුදල් බාරගන්නෙක් විසින් වැය කරන ඒ මුදල් වාර්තා කරන්න තියෙන ඕන නිශ්චිත ලේඛනයක්. නිශ්චිත ලේඛනයක් තියෙන ඕන. අපි දන්නවා ඕනෑම ගණනුවක් වාර්තා කරගන්න මූලාශ්‍ර ලේඛනයක් තියෙනවා කියලා. බලන්න වාගේ ටියුට් එකේ පිටුවක් 3 සුළු මුදලින් ගෙවීම් සිදු කරාම මොකද්ද හදන මූලාශ්‍ර ලේඛනය කියලා මම කිව්වා සුළු මුදල් වවුචරය. පොලයක් හදනවනේ ඒක නම සුළු මුදල් වවුචරය. ඊළඟට සුළු මුදල් වවුචරය තොරතුරු වාර්තා කරන මූලික පොත මොකද්ද? සුළු මුදල් ගෙවීම් ජනරය. දැන් අපි පරණ විෂය නිර්දේශයේදී ඉගෙන ගත්ත සුළු මුදල් පොත. නේද? දැන් පරණ විෂය නිර්දේශය ඉගෙන ගත්ත ළමයි රාශියක් මේ පන්තියේ ඉන්නවා. එයාලා ඉගෙන ගත්ත සුළු මුදල් පොත. දැන් ඒක අපි රූල් කරන්නේ නැහැ. අපි හැමෝම අලුත් විෂය නිර්දේශයෙන් විභාගකට මුහුණ දෙන අය මේ අවුරුද්ද. ඒ නිසා අපි රූල් කරන්නේ සුළු මුදල් ගෙවීම් ජනරය. ලොකු වෙනසක් නැහැ. පරණ ආතුතේම තමයි පොඩි දේවල් අඩු වුණා විතරයි. පහළට ගන්න මූල
පහළවක් විතර මුලින්ම දිනයට තීරුවක් දෙන්න ඊළඟට විස්තරය දිනය විස්තරය සුළු මුදල් ගෙවීම් වවුචර් රාක්කය වටිනාකම ලියන්න තියෙනවා ඊළඟට විශ්ලේෂණ තීරු අපි ගමු හතරක් විතර මෙන්න මේ විදියට ලොව් කර ගන්න ඕන හතරක් විතර ගමු මම ආකෘතිය නම් වලේ ඔයා තියා ගන්න සුළු මුදල් ගෙවීම් ජනරය දහස් වලින් හදමු නේද දශම ස්ථානත් දෙයි ගැටලුවක් නැහැ දිනය විස්තරය සුළු මුදල් වවුචර් අංකය ගෙවීම් විශ්ලේෂණ තීරු एक मिनट बोल कर गाना हरे देखा मैं क्या भी नहीं थी विश्लेषण तीरु क्या मैंने विश्लेषण तीरु वाले नदहास कराने में आया था नहीं है सुनो वेदन में गेवीम करना है वेदगत में वेदम वार्ग करना है एक यानी गेवीम मतलब सदाहा पे आ අපි කාණ්ඩ කරනවා ගමන් වේදන් සංග්‍රහ වේදන් ඒ කියන්නේ ආයතනයේ නිතර නිතර සිදුවෙන නිතර නිතර සිදුවෙන වේදන් ගොනු කර ගන්නවා ඒක තීරණයක් දැන් ඔයගෙ ප්‍රශ්න අංක 4 බලන්න ප්‍රශ්න අංක 4 බලන ඔයා හිතන්න අන්තිම එක වෙනත් මේක වෙනත් දෙවි කියලා හදාගත්තා නම් හොඳයි නේද ඒ වෙනස මම පැහැදිලි කරන්නම් මොකක්ද කියලා පැහැදිලි කරන්න ඕනේ මේක. වෙනත් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මේ ප්‍රදානතුන්ට නොයන දේවල් මෙතන ලියනවා. දැන් ඔයා මට ප්‍රදාන වේදන් වර්ග තුනක් හොයලා දෙන්න. හොයලා දෙන්න කිව්වට වාර මයික් එක ඔන් කරන්න එක දෙන්නේ නෑ මම. බලන්න මොනවද නිතර නිතර සිදු වූ වේදන්. දැන් ප්‍රශ්න අංක 4 ගමන් ලිපිද්‍රව්‍ය සංග්‍රහ පිරිසිදු කිරීම කුලීනත ගාස්තුව පොලි රටයකින් ගියත්ේ ගමන් වේදම පොත් මිල දී ගැනීම ඒක ලිපිද්‍රව්‍ය වේදම කම්කරු කුලි සංග්‍රහ පෑන් ප්‍රදාස මිල දී ගැනීම ඒකත් ලිපිද්‍රව්‍ය ගමන් සිසිල් බීම එහෙම බලවම වාර මම පොඩි ප්‍රමාණයක් දුන්නේ මොකද අපේ පන්ති කාමරේදී බෝඩ් එක ඉර වෙන් කරගන්න ඕන නිසා වයිට් බෝඩ් එකේ ප්‍රමාණය ගලපෙන ආකාර මම විදන් දුන්නේ නැත්නම් මාසයකට මීට වඩා වේදන් සිදු වෙනවා පෙබරවාරි මාසයේ අපේ උපකරණ වලින් කළොත් මේව විතරයි වේදන් කියලා එක ප්‍රධාන නම තමයි ගමන් අන්නේ ඒ සඳහා මම විශ්ලේෂණ තීරුවක් දුන්නා ගමන් වේදන් කියලා. අයත් ගියාද? තව එකක් වෙනවා නිතරම ලිපිද්‍රව්‍ය. ඒකටත් විශ්ලේෂණ තීරුවක් දුන්නා. තව තියෙනවා සංග්‍රහ. අන්නේ ආයතනයේ දිනදා වේදන් සිදුවන ස්වභාවය අනුව වැඩිපුර වාර කාලක් සිදු වූ විදසතහා මම විශ්ලේෂණ තීරු තුනක් වෙන් කළා ඒවාට අයත් නොවන අනිකුත් වේදන් ලියන වෙනත් තීරුවක් තිබෙනවා හරි තව වැඩේ පටන් ගමු පළමු වේදම 2:2 සිදු වෙනවා ගඩනෝ සිදු වූ දිනය ලියා ගන්න 2:2 විස්තරද ලියන වේදමේ නම ගමන් වේදා සුළු මුදල් වවුචර් අංකය දී නැත
අපේ ව්‍යාපාරය හදනම ගමන් ගෙදමක් සිදුනාම පළවෙනි පිළ වෙනුවෙන් වවුචර්. ඒකේ අංකේ තමයි ලියලා තියෙන්නේ. මම ඒක අංකේ දුන්නේ නැහැ. ගෙවීම් කිව්වේ යාර ගෙවු ප්‍රමාණය. දහස් වලින් හදනවා කිව්වා. එහෙනම් දහස් වලින් ලියද්දී 1 10000 එකක් කියන්නේ. ඒක මොන ගෙවීමක්ද? විශ්ලේෂණය කරගන්න. මේ විදම වාද කරනවා. ගමන් ගෙදම විශ්ලේෂණ తీරුවේ කියලා. අන්න देवनी गेवी में देखा ये आटे लिपिड राउंड में एवं में दिदास से कसी या कहों दिदास से कसी या याने दिदास से कसी ये दाह है बेदाम दाह कैलकुलेट करते हैं उन्होंने दिदास से कसी बेदी में दाह देखा है दशम एक आई नहीं थे एक है विश्लेषण लेकर गाना होगा लिपिड राउंड विश्लेषण किए हुए याने देखा है दशम एक आई තුන්වෙනි පිටම 2.10 සංග්‍රහ ගෙමු ප්‍රමාණය 900යි 900 කියන්නේ දශම 9 ඒකත් විශ්ලේෂණය කරන්න සංග්‍රහ විශ්ලේෂණ తీරුවේ යන්නේ දශම 9 2.12 තිරිසුදු කිරීම වේදම 2000 2000 යන දහස් වලින් දෙක ඒක විශ්ලේෂණය කරනවා ගමන් ගෙදමක් නොවේ ලිපිදම් ගෙදමක් නොවේ සංග්‍රහ ගෙදමක් නොවේ එහෙනම් මේක විදමක් නම් මෙන්න මෙතන ලියන වෙන එතකොට මේ මොකද්ද වේදම් නවන අනිකුත් කෙවි මොකක් වේදම් නවන අනිකුත් කෙවි ඒක වෙයි මොකද්ද සර් අපේ ආයතනයේ සේවකෙක් හඩියෙන් අනුතර ගන්න තියලා පොඩි ලෝන් එකක් ඉල්ලන එක කවුදන්නේ අපි හිතමු අපේ ආයතනයේ සේවකයන්ට වැටුප් ගෙවන්නේ 25000 10 වෙනිදා ඇවිල්ලා සේවකෙක් කියනවා අනේ සර් මට හදිසියක් රුපියල් 2000ක් විතර ඕන මගේ පඩියෙන් 25 ලැබෙන්න තියෙන පඩියෙන් 2000 අඩු කරගන්න මට 2000ට 2000ක ණයක් දෙන්න දන්න කියලා करवा අපි හිතමු ඕන මගේ ආයතනයට ඕන මේ පුටුවක් අලුත් කණියා කරගන්න තියෙනවා ආයතනයේ පාවිච්චි කරපු පුටුවක් තියෙන මේක අලුත් කණියා කරගන්න මම ඔය කුෂන් වඩපොලකට යවනවා කුෂන් වඩපොලෙන් කියනවා වැඩේ කරන්න කලින් බත් ටිකක් ගන්න තියෙනවා ඒකට මට ඇඩ්වාන්ස් එකක් ඕන කියලා අපේ සේවාවක් ලබා ගන්න කලින් අපි විසින් මේ ආයතනයට අත්තිකාරමක් දෙනවා අත්තිකාරමක් ලබා දීම වියදමක් වෙන්නේ නැහැ මම තාම අපේ පාඩමට ගියේ නැහැ මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න ආයෙ කෙටියෙන් ඒක ආයෙ පැහැදිලි කරනවා මොකද්ද මේ වියදමක් අත්තිකාරමක් කියන වෙනස කියලා දැන් ඒ වගේ අපි මුදලින් ගෙවුවට ඒක වියදමක ස්වභාවය ගන්නෙ නැත්නම් වෙනත් දෙවීමක් වශයෙන් දෙනවා අපිට බාන්න සපයපු පුද්ගලයෙක් ඉන්නවා අපි ආන්න කියනවා ණය හිමියෝ කියලා අපි ඉගෙන ගත්ත නේද අවසාන සෙන්ස් වාදා අපි බාණ්ඩයක් කාගෙන් හරි ණයට ලබා ගත්තා ඒ නවාගත් පුද්ගලයාට අපි මුදල් ගෙවන්න ඕන රුපියල් 1000 ගෙවන්න තියෙන්නේ ඒ රුපියල් 1000 ගෙවන්න චෙක් එකක් එයා බලාපොරොත්තු වෙන්නේ අපි චෙක් එකක් අසංකල් දුන්නු කියලා මට චෙක් එපා මහත්තයා මට සල්ලි දෙන්න මට බැංකු ගාණ යන්න බෑ මේ රුපියල් 1000 2000 චෙක් මාරු කරගන්න අන්න අපිට මුදලින් ගෙවන්න සිදු වෙනවා වගකීමකට අපිට බාණ්ඩ මුදල් අය නොකර අපි බාණ්ඩ ලබා ගත්ත එහෙනම් අපිට ඒ ගෙවන්න තියෙන ශේෂයක් කියනවා වගකීමක් කියලා අන්න එවැනි වගකීමක නිදහස් වෙන ගෙවීමක් කළොත් ඒක වියදමක් වෙන්නේ නැහැ එක අපි සලකනවා වෙනත් ගෙවීමක් වශයෙන්. තව එකක් ආයතනයේ පාවිච්චිල මම ගන්නවා රුපියල් 2-3000ක ඔරලෝසුවක් එහෙම නැත්නම් ඔය මොනවා හරි විසිතුරු භාණ්ඩයක් මල් පෝච්චි කීපයක් වගේ දෙයක්. එවැනි දේවල් ආයතනයේ ප්‍රතිපත්තියන මේ ආයතනයේ අපි ගිණුම් කරණයටම නෙමෙයි මම මේ ලඟු කරන්නේ. ඒ ආයතනයේ සලකනවා ස්ථාවර වත්තමක් ගත්ත කියලා. විත්තර රෝසුවක් ගත්ත කියලා හිතන්න. විත්තර රෝසුවක් ගත්තම අපි ඒක සාමාන්‍යයෙන් අවුරුද්දකට වඩා වැඩි කාලයක් පාවිච්චි කරනවානේ.
අවුරුද්දකට වඩා වැඩි කාලයක් පාවිච්චි කරනවා නම් කිසියම් දේපලක් වත්කමක් අපේට කියනවා ජංගම වනවන වත්කම් කියලා නේද අපි පළවෙනි පිටුවේ ඉගෙන ගත්තා. මාගේ ටියුට් එකේ පළවෙනි පිටුවේ තියෙන වත්කම් වර්ග දෙකයි පවතින කාලයේ දිගු කාලයක් නම් ජංගම වනවන වත්කමක් වශයෙන්. ඒකට බිත්ති උරලෝසුව වර්ෂයකට වඩා වැඩි කාලයක් පාවිච්චි කරනවා නම් වත්කමක් වශයෙන් සලකනවා. ඒක එළුවෙන් ගෙවූ ප්‍රමාණය විනමක් වෙන්නේ නැහැ. අන්න එවැනි දේවල් සඳහා ගෙවුවොත් වෙනත් ගෙවි පිටුවේ ලියනවා. මම ඔයාට දුන්න මේ ප්‍රශ්න අංක 4 වෙනත් ගෙවීම් වලට යන ගණනු නැහැ. අපි ආයෙ මේ වගේ ගණනක් හදනවා ඉදිරියේදී. ඒ කියන්නේ ගිනම් කරන ක්‍රියාවලිය ඩබල් එන්ටි සිස්ටම් එක අවබෝධ කරගත්තාම පසුව නැවත මූලික පොත් පිළල කිරීම ගැන ගන්නවා 25 පිටුවේදී. 25 පිටුව මම මේ සුළු මුදල් පොත එතනින් අයින් කරලානේ. හරි 25 පිටුවේ ප්‍රයෝගික පොත් පාඩමට ගියාම මම නැවතත් ඔයාට මේට වඩා විස්තරාත්මක ගණනු දීලා සුළු මුදල් ගෙවීම් ජනලයක් හදනවා. එතෙන්දී වෙනත් ගෙවීම් තීරුට යන ගණනු මම එකතු කරන්නම්. හරි ඒක අපි පේපර් ක්ලාස් එකේ කියාගමු. හා දැන් ඔයාලට පුළුවන් මාත් එක්ක වැඩ කරගෙන යන්න. මම හිතන්නේ මගේ කතාව අහගෙන අතරවාරලා මේක සම්පූර්ණ කරලත් ඇති. 2.16 කුලී රත ගාස්තු एक एनुवेन अनिपाले पलामाई गेविंग पे माने गेविंग चिल्ल में दिया ना बा पुलिस अध्यक्ष ने कहा कि वो 500 दशमा पाहाक कसलियार ने 500 बेदी बता हाल दशमा पाहाने ने एक गमाल भी नमक पशेर गान देखा है दाह हाथ पोत मिल दी के लिए में हाई सी या एक ලිපි ද්‍රව්‍ය විදමක් වශයෙන් ගන්න. ඔන්න ඩොට් එක පේන නිසා මම ටිකක් අතට තියනවා. 18 කම්කරු කුලි. ඒ කියන්නේ පිටින් සේවකයෙක් අරගෙන අපේ වැඩක් කරනවා කියන. එයාට ගෙවනවා 1500ක්. 1.5. ඒක බලවනේ ගමාරු ලිපි ද්‍රව්‍ය සංග්‍රහන වේ ගෙවීම වෙනත් ගෙවීමක් වශයෙන් ගන්න. දෙකයි 19 ආය සංග්‍රහ විදමක් තියෙනවා රුපියල් 400ක 0.4යි ඒක සංග්‍රහ විදම් විශ්ලේෂණ තීරුවේ ලියන්නේ. දෙකයි 20 පෑන් හා කඩදාසි एवेलुएंग अपने वैगरह लगते हैं वह रुपया देसी या दशम देखा है एक अलिपिद्राव विधमक पशेंगा में देखा है विषय हाथर है गमन विधमक की बेवाये रुपया सी या एक गमन विधम विश्लेषण तीव्र लेना दशम देखा है विषय पहा සිසිල් බීම විස්තරේ සිසිල් බීම කියලා බලියන්න අටවක් නැහැ 200යි 0.2යි ඒක සංග්‍රහ විදමක් වශයෙන් ගන්න. හරි ගණන සියල්ලම අපි වාර්තා කරායින් පසුව මාසයේ අවසානයේ එකතුව ගන්නවා. मेतन तीन सुनाए दशम पहाय दशम पहाक मेतन तीन अट्ठाई एकादश मनमे आई එකයි දශම හයයි මුල් වෙන තුනක් ගන්න බලන්න. මුල් වෙන තුන වෙනවා නේද මෙතන ගෙවීම වල 9.5 මේ පැත්තට එකතු කළා 9.5 වෙන්න ඕන
මේ හතර එකතුවක් තමයි දශම පහල වෙන්න ඕන දැන් මේ එකතුව ගන්න අපි මාසයේ අවසාන දවසට පෙබරවාරිනේ පෙබරවාරි 28ට අපේ අවසාන එකතුව ගන්නවා ඊළඟට මේ එකතුව ගිණුම්ගත කරන්නත් ඕන මේ ඇවිල්ලා ප්‍රයෝගික පොතක් නේ උපයෝගී පොතක වාර්තාව දොරතුරු සියල්ලම අපි ලෙජරේ වාර්තා කරන්නත් ඕන ඒක අපි ඉදිරියේදී කරමු මම කියවනේ ආයෙත් මේ පාඩම පටන් ගන්නවා කියලා ආයෙත් මේ පාඩමෙන් කියන්නේ මේ වගේ ගණන් අපි කරණක් හද මේකක් හදුවම ඇති ඒ හදද්දී ඔයාලට ඒ ගණන හදන්නේ ඔයාලම දික්ත සටහන් ක්‍රමය කියලා දීලා ඉන්පසු ඉන්පසු මේක වාර්තා කරන ආකාරයේ මුදල් ගිනීම දර කරලා මෙලන් ගිනීම හර කරන මේ කතන්දර ටික ඔයාලට හොඳට පැහැදිලි වෙනවා දැන් කරාට පැහැදිලි වෙන්නේ නැහැ. ඒ නිසා මම මේ කොටස උගන්වන්නේ නැහැ. කවුරු හරි කෙනෙක් පොතවල දුවදී මේක ලෙජරේ වාර්තා කරපු ආකාරයක් පැහැදිලි කරලා නැහැ නේද කියලා ඔයා එයත් එක්ක ඉඳලා මට බලන්න. ආ ඔව් අපේ සර් කාර්යයට සාමීව බෑ. එයා පන්තිල ගමන් තමයි උගන්වන්නේ. එයා ඩබල් එන්ට්‍රි එකට ගත්ත කාලේ අපිට කියලා දෙන්නම් කියලා පොරොන්දුනා කියලා බලන්න. කටුවක් නැහැ. නේද? යේසුන්ගේ ඔයා මාව සුද්ධ කරන්න කියොදි දෙපැත්තට තර්ක විතර්ක එනවා. ඒ නිසා හොඳම දේ තමයි යාගේ මතෙ එකඟ වෙලා ඔයාගේ පාඩුවේ ඉන්න එක. එවගේ පන්ති නැවෙත් ඉන්න එපා. හරි. දැන් මම ඔයාලගෙන් ගැටුවක් තව එකක් මේක හදන්න හදන්නේ ප්‍රශ්නයක් නිර්මාණය කරන්න හදන්නේ. දැන් අපි හිතමු දරුවනේ ප්‍රශ්න ලියාගන්න. මේ අතේ ලියාගන්න. මෙම ආයතනයේ සුළු මුදල් අග්‍රිමය මෙම ආයතනයේ සුළු මුදල් අග්‍රිමය අග්‍රිමය සුළු මුදල් අග්‍රිමය රුපියල් 10000ක් නම් සුළු මුදල් අග්‍රිමය රුපියල් 10000ක් නම් තුනයි එක දිනට ප්‍රතිපූර්ණය කළ යුතු මුදල කීයද ප්‍රතිපූර්ණය කළ යුතු මුදල කීයද අග්‍රමේ රුපියල් 10000ක් නම් තුනයි එක දිනට ප්‍රතිපූර්ණය කළ යුතු මුදල කීයද තව කියන උත්තරය එන්න ඕනේ අග්‍රමේ කියුවේ මොකක්ද දරුවනේ අග්‍රමේ කියුවේ මොකද්ද ප්‍රධාන මුදල් බාර කර විසින් මේ ආකාරයේ සුළු වියදම් දැරීම සඳහා කාටද සුළු මුදල් බාරකරුට ලබා දෙන මුදල් ප්‍රධාන මුදල් බාරකරු විසින් සුළු වියදම් දැරීමට සුළු මුදල් බාරකරුට ලබා දෙන නිශ්චිත ප්‍රමාණය අපි කියන මොකද්ද අග්‍රමය කියන ඒක වැඩි වෙන්නේ නැත් අඩු වෙන්නේ නැත් මාසයකට 10000ක් ඇති මාසයකට ඇතුළත මේ ආකාරයේ කුඩා වටිනාකම් සහිත වියදම් 10000කින් පියවන්න. දැන් සුළු මුදල් බාරගන්න ප්‍රධාන මුදල් බාරගන්නකෙන් 10000ක් අරගෙන පෙබරවාරි මාසයේ කොපමණ වියදම් කළාද? 9500. 9500ක් වැය කළා නම් දැන් 3යි 1 යාර ඉතුරු වෙලා තියෙනවා කියන්නේ රුපියල් 500ක්. ඒ 500ෙන් 3යි 1 ඉඳලා 3යි 30ක දක්වා කාලය රන් කරන්න බෑනේ. නේද? දැන් පෙබරවාරි මාසයේ තමයි මේ ගනුදෙනු සිද්ධ වුනේ. දැන් 3යි 1 වල අතේ ඉතිරිය සුළු මුදල් බාර ගන්න බැරි 500යි. දැන් 3 වෙනි මාසෙ සුළු විදක් දරන්න ඕන. එතකොට මොකද කරන්න ඕනේ? මෙන්න මේ අග්‍රමේ නම් හදා ගන්න ඕනේ. කීයද දක්වාද? 10000 දක්වා. එහෙනම් ප්‍රතිපූර්ණය කර ගන්න ඕනේ කීයද? 9500යි. 500ක් තියෙනවා. ඒක නම් 3යි 1 ඉල්ල ගන්න ඕන තව කීයද? 9500ක්. එතකොට 500යි 9500 එකතු කළාම 10000යි. 3 වෙනි මාසෙ ආයෙත් මේ දඩ ටික කරගෙන යනවා. එහෙනම් අග්‍රමයේ ප්‍රතිපූර්ණය කළ යුතු මුදල කියලා අහුවොත් අපි කියන්නේ මොකද්ද? කලින් මාසයේ වැය කළ මුදලට සමාන මුදල. කලින් මාසයේ වැය කළ මුදලට සමාන මුදල තමයි නැවත ප්‍රධාන මුදල් බාරකරුගේ ලබා ගන්න. අපි ඒකට කියනවා අග්‍රමය ප්‍රතිපූර්ණය කරනවා කියලා. හරි. දැන් මොකද කරන්නේ? උපයෝගී පොත් පහක් ඉගෙන ගන්න. පහ. මොනවද පුතේ? ජනුම් ජනලය ආපසු යවුම් ජනලය විකුලුම් ජනලය ආපසු යවුම් ජනලය සුළු මුදල් ගෙවීම් ජනලය අපිට තව ඉතුරු වෙලා තියෙනවා
ලැබීම් ජනලය ගෙවීම් ජනලය සහ පොදු ජනලය ඒ ජනල් තුන මම දැම්මම හදන්න යන්නේ නැහැ ඔයාට දිත්තසනහන් න්‍යාය පිළිබඳව දැනුම ලබා දෙන හතර එක වඩාත් ඵලදායි වන නිසා අපි එහෙනම් ටියුට් එකේ ඊළඟ පාඩමට යන්න හදන්නේ ගිලුම් කරන සමීකරණ ඒක තමයි පාඩම අපි පොඩි වෙලාවක් ඉන්ටර්වල් එකක් අරගෙනම මේක පටන් ගත්තොත් හොඳයි නේද දැන් දැන් මොන තමයි පාඩම පටන් ගන්න යන්නේ දිරම් කරන සමීකරණය වත්කම් වගකීම් හිමිකම් වාදාය නේද කතන්දර කොටයි දැන් මේ කියන දේ හොඳට අහගන්න විශේෂයෙන්ම කවස් අරුතෙන් කරන්න ආපු අය ජීව විද්‍යාව අංශයට හෝ ගණිත අංශයට හෝ කලා අංශයට හෝ තාක්ෂණ අංශයට හෝ පහුගිය අවුරුද්දේ මාරු වුණා නම් මාරු වෙන්නේ නැත්තේ කොහොම වෙලාවට කොමස් කරන්න පොඩි හරි අල්මත් තියාගෙන මාරු වුණා නම් මාරු වෙන්නේ මොකටද එකවුන්ටින් වල තියෙන බය නිසා එකවුන්ටින් වල තියෙන බය මුලින්ම අපි ඇති කරගත්තේ කවද්ද එකවුන්ටින් මට බැරි වෙයි අමාරු වෙයි කියලා ඔයාලට ටිකස්මක් ඇති වුණා මූලික දිනුම් කරන සමීකරණය මේ ඉගෙන ගන්න යන සමීකරණය ඉගෙන ගත දවසේ ගොඩක් අයට මට දැතුරු මම මේ චන්දිය වගේ දැන් කතා කරලාට ඕලෙවේ කොමස් පන්තිදී මමත් අමු කරක ගණිතය විද්‍යාව ඒ විෂයන් වලට ඉහෙලම ලකුණු ගණිද්දී මම කිව්වේ ලකුණු 52යි ඉතිහාසගත කතාවක් ඒක ලකුණු 52යි ඒකෙන් 52 හැදෙන්නේ මෙහෙමයි व्यापार समीकरण එහෙම කරනත් කොමස් කරාද ඔයා ඔව් කරා ඒයි මම එදත් කිව්වා දන්න අය ගිහින් කියන්න තවමත් එතුමීට පින් දෙනවා කියලා කේ කේස් මංගලිකා ගුරු මහත්මියට පින් සිද්ධ වෙන්න මගේ ඕලෙවල් ක්ලාස් ටීචර් මම ටියුෂන් ක්ලාස් කියන්නේ ඕලෙවල් වලට හරි ෆිෂන් වලට මම ටියුෂන් ක්ලාස් කියන ඕලෙවල් වලට ටියුෂන් ක්ලාස් වලට කියන ඒක ඉතින් පළවෙනි වාරේ මේ වගේ ලකුණක් ආවේ හැබැයි ඊළඟ වාරේ ඉඳලා මම ලකුණු ප්‍රමාණය 80 ගණන් වලට 90 ගණන් වලට හදාගත්තා ඇයි ඒ මේ පාඩම දරුවනේ මම කියාගෙන ආවේ මේ පාඩම අමාරු වෙන ආකාරයට ඉගෙන ගන්නත් පුළුවන් සරලව තේරුම් ගන්න පුළුවන් ආකාරයට ඉගෙන ගන්නත් පුළුවන් ගිනුම් කරන සමීකරණ පාඩම මට පුළුවන් ඔයාලට ඇකවුන්ටින් එපා වෙන ආකාරයට උගන්වන්න ඇකවුන්ටින් වලට ආස හිතන ආකාරයට උගන්වන්න නමුත් මගේ හෙල්ප් සාක්ෂි අවංකව මම උපරිම මහන්සිය ගන්නවා මේ ලෙසන් එක කියලා දෙන්නේ මම මේක වැදගත්ම කරන්න කියන්නේ වැදගත්ම කරන්න කියන්නේ මේ පාඩමේ දවා හරියට සාවධානව අහගෙන ඉන්න. වීඩියෝ එක බලනවා වඩා දැන් අනිත් කාර්යයේ Zoom එකේ ඔයාලට පැකේජ් තියෙනව නේද? මොබිටෙල් සමාගම, ඩයලොග් සමාගම මාසෙකට රුපියල් 150ක රීලෝඩ් එක 150 මාදිවේ 150ක් ටැක්ස් එක ගෙවලා 165ක් 170ක් වගේ මුදලකට Zoom එකේ හොඳට ප්‍රමාණව ඩේටා ප්‍රමාණයක් ලැබෙන පැකේජස් තියෙනවා. මොබිටෙල් ඩයලොග් මම පෞද්ගලිකව දාලා එකේ තියෙනවා කියලා. ඉතින් ඒක ඇක්ටිව් කරගෙන මේ ඔන්ලයින් සෙෂන් එකට සහභාගී වෙන්න මම පොඩි බ්‍රේක් එකකින් පස්සේ පටන් ගන්නද මෙතන තමයි ඔයා ගිනුම් කරන හදාගන්න පදනම තියෙන්නේ. පළවෙනි පාඩම ගිනුම් කරන සමීකරණ පාඩම ඔයාට එලකිරි වගේ පැහැදිලි වෙන්න ඕන. මම කියලා හැබැයි පළවෙනි දවසම මේක වෙන්නේ නැහැ. හැමෝටම පළවෙනි දවසම මේ පාඩම පැහැදිලි නොවුනට ඔයාලගම වීඩියෝ එක තියෙනවා අනිවාර්යයෙන්ම අදන් දවසේ link එක අවස්වර වෙද්දී මට දැනුම් දෙලා තියන්න මම එවන්න. අනිවාර්යයෙන්ම හොඳට අහගෙන ඉන්න ඕන. කීපව තවක් ප්‍රැක්ටිස් කරන්න ඕන. මෙතන හදාගත්ත කියන්නේ වාට ඉතුරු පාඩම් ටික හරිම ලෙසයි. අනිත් කාර්යයේ මේ පාඩම මම දවසකින් දෙකකින් සම්පූර්ණ කරන්නෙත් නැහැ. මේ පාඩම මම ප්‍රමාණවත් වැඩිපුර කාලයක් ගන්නවා. අතිරේක පන්තිත් එක්ක වැඩිපුර කාලයක් ගන්නවා. දැන් මම සාමාන්‍ය පන්ති කාමරයක සත්‍යයක එක දවසයි ඇකවුන්ටින් ගන්නන්නේ මාස දෙකක්. මාස දෙකක් ගන්නවා මේ පළවෙනි ටියුට් එක සම්පූර්ණ කරන්න. මොකද වෙලාව අරගෙන ගණන් හදනවා. ඒ හදන හැම ගණනක්ම මම හොඳට පැහැදිලි කරලා දෙන්න ඕන. ඒ සඳහා ඔයාගේ උපරිම දායකත්වය ඕන. දැන් මට ගැටලුව තියෙන්නේ මම මේ මෙච්චර මේ කියන්නේ ඇයි? ඔයාගේ පැත්තෙන් ඔයා මොනවද කරන්න කියලා පේන්නේ නැති නිසා. මම පොඩි උදාහරණයක් කියන්නම්. මගේ මේ පාඩම කරගෙන යද්දී මගේ පන්ති කාමරයේදී
කෙන කුට පොඩි මහරි සද්දයක්වත් තගන්න ඉඩ දෙන්නේ නැහැ කිහිපුමක් යනවන්ට නම් ඉතින් ඒකට ඉඩ දෙන්න වෙනවනේ කිහිපුමක් ගියා තනිත් එක හුඟු ගාල hina වෙන ඒවත් බෑ වල්පල් කතා කිරි බෑ ළඟ ඉඳ කෙනා එක්ක අඩුවල ඉල්ල ගන්න කොහොමද අඩුවල පාවිච්චි කරන්නේ නැහැ නේ පොඩි හත් චූද වචනයක්වත් හොමාරු වෙන ඉඩ තියන්නේ නැහැ මම ටිකක් අර දරුවෝ උගන්නන පාඩමක් මේක පොඩි හරි කෙනෙක්ගේ ඉරියව් වෙනස් වුනොත් බණිනවා පන්තියෙන් ඉල්ල බහපන් කියන තරමට මම කේන්ති බොරු කේන්තියක් කතා ගන්නවා පරණ ගෝලය දන්නවා මෙතන ඉන්නවා වගේ පරණ ගෝල විභාගයේ අරුත් කරගන්න බැරුණා ඇවිල්ලා ඉන්නවා එයාලා දන්නවා කොහොමද යකා වුණ හදාගෙන ඉන්නේ කියලා සමහර ළමයි කියනවා පන්ති අවසානයේ සර් මුල් දවස්වල හිටියේ මහා දරු කෙනෙක් විදියට සර් මේ වගේ මිත්‍රශීලී කියලා අපි දන්නේ නැහැ නේ කියලා ඔව් මම මුල් දවස්වල හරිම දරුනේ දරුකම කොහොමවත් ඉතින් තියනවා ඉතින් ගති ඒ වගේ ඒක තව වැඩි කරගන්න ඇයි දරුවනේ මම මේ කියන්නේ මේක දැන් දෙමව්පියන්වත් ඇහෙන්නේ නැති බාල මේ පාඩම ඉගෙන ගනිද්දි පන්ති කාමරයේ සාවදාන වහගෙන ඉන්න වාසයේ සලකලා ගෙදර දී ඉන්න. හරිද? කන බොන ගමන් අනිත් අය එක්ක කතා කරන ගමන් WhatsApp වලින් හරි Facebook වලින් හරි chat කරන ගමන් මේ පාඩමට සහභාගී වෙන්න එපා. හරියට නිශ්චිතව කරලා මේක හොර තේරුම් ගන්න පුළුවන් පාඩමක් වෙන්න ඕනේ. ඒ සඳහා ඔයාගේ දායකත්වය වැඩි වෙන්න ඕනේ. කැම් එක ඔෆ් කරගෙන වට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා ඒ නිදහස භුක්ති විඳින්න නැහැ තේරෙන්න පාය. එහෙම වුණොත් මේකත් දරුවනේ ඔයාල සහභාගී වෙච්ච එක online පන්තියක් පමණක් වෙයි. ජීවිතය වෙනස් කරගත්ත ඉනුම් කරන්නට ආශ කරන ඉනුම් කරණයට ලිහිසිම විශේෂ බවට පත් කර ගන්න දවස මේක නොවේයි ඔයා හරියට වැඩේ කරගත්තේ නැත්නම් විතරද නිසා දේවෝපිය වාරි අහල පහල වතුන ඉන්න කෙනෙක් ඉන්නවා නම් එයාලත් කියන්නේ කරුණාකරලා මේ ඉගෙන ගන්න වෙලාවෙදී ඔයාලගේ සද්දබද්ද ටිකක් අඩු කරන්න ඔයාලගේ සද්දබද්ද අඩු කරලා දරුවට ඉගෙන ගන්න පුළුවන් වාතාවරණය හදලා දෙන්න ඒ වගේම පොඩ්ඩක් හැබැයි රබර හැදලා බලන්න මම ඇත්තටම ඉගෙන ගන්නවද කියලා නේද අපේ අයියලා ඔන්ලයින් පන්ති එහෙ යනවා මෙයා වෙන ඔන්ලයින් පන්ති කරනවා තව තව දේවල් කරනවා විශේෂයෙන් ඔය කම්පියුටර් එකේ ලොග් වෙලා ඉන්න මොබයිල් ෆෝන් එකේ තව තව දේවල් ඔය ගමන් බලනවා ඇති නිසා එක වැඩක් එක වතාවකට කරන්න මේවා තාම ඇකවුන්ටින් පත්තරේ සහභාගී වෙන්න හරි අපි තව විනාඩි 20කින් හරියටම ලොග් වෙමු අමාරට අද දෙන්නේ බ්‍රේක් එක විනාඩි 20යි